හරි අපි lesson 10 fractions part 3 එකේ තමයි දැන් ඉන්නේ කලින් වීඩියෝ දෙකක අපි fraction part 1 fraction part 2 කතා කරා මේක fractions වල අන්තිම part එක මේකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ fractions දෙකක් කොහොමද add කරන්නේ සහ fractions දෙකක් කොහොමද subtract කරන්නේ කියන එක ඒ වගේම mix numbers කොහොමද add කරන්නේ සහ subtract කරන්නේ කියලා මුලින්ම අපි බලමු addition and subtraction of fractions fractions දෙකක් කොහොමද add කරන්නේ සහ subtract කරන්නේ මේක අපි අවස්ථා දෙකක් යටතේ කතා කරනවා පළවෙනි අවස්ථාව ආයිමත් කලින් වගේම denominators same වෙලාවේදී කොහොමද fractions add කරන්නේ සහ subtract කරන්නේ අනිත් අවස්ථාව තමයි denominators unequal වෙලාවේදී කොහොමද fractions add කරන්නේ සහ subtract කරන්නේ මුලින්ම අපි බලමු denominators දෙකක් සමාන ඒ කියන්නේ සමාන denominators තියෙන වෙලාවට fractions add කරන්නේ subtract කරන්නේ කොහොමද කියලා මේක ඉතාමත්ම ලේසි denominators සමාන වෙලාවේදී denominators අසමාන වෙලාවේ තමයි චුට්ටක් complicate වෙන්නේ denominators සමාන වෙලාවේදී උඹලන්ට හරියම ලේසි කරන්න තියෙන්නේ common denominator එක අරගෙන එක්කෝ ඒක addition එකක් නම් උඩ numerators දෙකේ sum එක ගන්න ඒක subtraction එකක් නම් numerators දෙකේ subtraction එක ගන්න අපි example එකක් බලමු මේ බලන්න මේ example එකට අනුව අපිට තියෙනවා fractions දෙකක් add කරන්න එකතු කරන්න මේ fractions දෙකේ අපිට පේනවා denominators equal same නේද මෙතනත් 8 මෙතනත් 8 3 by 8 වලට අපිට 2 by 8 add කරන්න තියෙන්නේ දැන් මේ දෙන්නටම ඉන්නේ එකම denominator එකනේ ඒ හින්දා මට මේ විදිහට දෙන්නටම common denominator එක ලියාගන්න පුළුවන් 8 විදිහට එතකොට මේ දෙන්නගෙම denominator එක 8 මට තියෙන්නේ මේ numerators දෙක නිකම්ම add කරන්න. මෙතන 3 plus 2. යට denominator එක එකම. එහෙනම් 3 plus 2 කියන්නේ 5. මේ denominator එක එහෙමම ලියනවා. මම හිතනවා පැහැදිලි කියලා මේක ඉතාමත්ම ලේසි. denominators සමාන නිසා අපි common denominator එක ලිව්වා. උඩ numerators දෙක add කළා final answer එක දැම්මා. ඕක තමයි addition එකේදී වෙන්නේ. Subtraction එකේ එකත් ඒ විදියමයි කිසිම වෙනසක් නැහැ එකම වෙනස addition වෙනුවට මැදට තියෙන subtraction. මේ බලන්න මෙතන denominators දෙක සමානයි 10 10. ඒ හින්දා මම common denominator එක ලියනවා 10 විදියට. මොකද දෙන්නටම එකම denominator එකක් මට ලියන්න පුළුවන් සමාන නිසා. ඊට පස්සේ numerators දෙක අඩු කරන්න තියෙන්නේ 7 වලින් 4 අඩු කරන්න තියෙන්නේ subtract කරන්න තියෙන්නේ. එහෙනම් 7 වලින් 4 subtract කරාම 3 මට answer කෙනවා 3 by 10 කියලා. Denominators දෙක සමාන හින්දා common denominator එක ලිව්වා. Numerators දෙක subtract කළා answer එක දැම්මා. මේක ඉතාමත්ම ලේසි. අපි බලමු චුට්ටක් හරි අමාරු එකට තියෙන අපිට denominators unequal අවස්ථාවේදී කොහොමද මේ addition and subtraction කරන්න කියලා. එතකොට ඔගලන්ට කරන්න තියෙන්නේ denominators unequal අවස්ථාවේදී මුලින්ම ඔගොල්ලෝ ඒ denominators දෙක equal කරගන්න ඕනේ. ඒ equal කරගන්න method එක මම හිතනවා ඔගොල්ලෝ අහලා ඇති කියලා least common multiple එක. අන්න ඒ denominators දෙකේ least common multiple එක ගත්තම ඔගලන්ට common denominator එකක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ denominator එක common කරගත්තට පස්සේ අපි මෙන්න මේ denominators equal අවස්ථාව කතා කරා වගේ ලේසියෙන්ම ඔයගලන්ට answer එක ලියාගන්න පුළුවන්. අපි බලමු example එකක් ඔයගලන්ට තේරෙයි කොහොමද කරන්න කියලා ඊට පස්සේ. 7 by 10 වලට 2 by 15 add කරන්න යන්නේ. දැන් බලන්න මේ දෙන්නගේ denominators equal නැහැ. unequal අවස්ථාව තමයි අපි කතා කරන්න යන්නේ. මේ වගේ වෙලාවෙදී මම කිව්වා අපි මුලින්ම කරගන්න ඕනේ denominators දෙක equal කරගන්න ඕනේ. ඒ කියන්නේ
මෙතනටයි මෙතනටයි එකම ඩිනොමිනේටර් එකක් හොයාගන්න ඕනි. එකම ඩිනොමිනේටර් එකක් අපි කොහොමද හොයාගන්නේ? මම කිව්වා වගේ least common multiple එකෙන් තමයි අපි common denominator එකක් හොයන්න යන්නේ. ඒ කියන්නේ අපි 10 වලයි 15 වලයි least common multiple එක හොයමු. කොහොමද හොයන්නේ? මෙන්න මේ විදිහට 10 15 කමා එකක් දාලා ලියාගෙන ඔයගලන්ට මේක division එක ලියන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මේ 10 15 දෙකම 5 වලින් බෙදෙනවා නේද? එහෙනම් 10 වලට 5 ඒවා 2 තියෙනවා. 15 වලට 5 ඒවා 3. එහෙනම් මෙන්න මේ විදිහට අපිට එනවා 2,3 කියලා. ආයිමත් මේක divide කරන්න මෙතන 2 ඉන්නවා මෙතන 3 ඉන්නවා. දැන් මේ දෙන්නම බෙදෙන number එකක් නැහැ. ඒ හින්දා මුලින්ම මම මේක 2 වලින් බෙදෙනවා. 2 වලින් divide කරාම අංශක 1. හැබැයි 3 2 වලින් divide වෙන්නේ නැහැ. ඒ හින්දා මම 3 එහෙම්මම ලියනවා. ඊළඟට ඔන්න අපි 1 ආවා එකක්. දැන් 3 ව අයින් කරගන්න ඕනේ. යාවත් 1 කරගන්න ඕනේ. ඊහින්ද මං ආයිමත් එයාව 3 වලින් බෙදනවා. එහෙනම් 1 3 වලින් බෙදෙන්නේ නැහැ. ඒක මං එහෙමම ලිව්වා. 3 3 වලින් බෙදුනම 1. මෙන්න මේ විදිහට අවසානෙට 1 එනකම්ම බෙදන්න ඕනේ. ඊට පස්සේ least common multiple එක ඔයගලන්ට හොයාගන්න පුළුවන්. මෙන්න මේ side එකෙන් ඕගොල්ලෝ බෙදපු numbers ටික multiple කරාම එන answer එක තමයි least common multiple එක කියන්නේ. එතකොට ඔයගලන් ගන්න ඕනේ 5 into 2 10, 10 into 3 30. එහෙනම් 10 වලයි 15 වලයි least common multiple එක 13. ඔයගලන්ට මීට වඩා ලේසි ක්‍රමයක් හම්බ වෙලා තියෙන්නත් පුළුවන් least common multiple එක හොයන. ඒ ක්‍රමේ නිවැරදි නම් ඔයගොල්ලෝ ඒ දන්න ක්‍රමෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට කරත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි හොයාගත්ත දැන් 10 වලයි 15 වලයි least common multiple එක 30. දැන් අපි මෙන්න මේ denominators දෙක සමාන කරගන්න යන්නේ. මොකද අපිට තියෙන්නේ unequal denominators. කොහොමද සමාන කරගන්නේ? මෙන්න මම මෙතන fractions දෙක ලියලා තියෙනවා. 7 by 10 plus 2 by 15. මෙතන denominator එක 10. මම මේ denominator එක least common multiple එක විදිහට බවට පත් කරගන්න ඕනේ 30. 10 කොහොමද 30 බවට පත් කරන්නේ? 10 3 වලින් multiply කරා නම් 30 වෙනවා. දැන් අපි fraction එකක අනිවාර්යයෙන්ම යටට කරන දේ උඩටත් කරන ඕනේ. නැත්නම් උඩට අපි යමක් කරොත් ඒක යටටත් කරන්න ඕනේ. 10 3 වලින් multiply කරපු හින්දා numerator එකත් 3 වලින් multiply කරන්න ඕනේ. එහෙනම් 7 into 3 21, 10 into 3 30. ඊළඟට මෙතන denominator එක. මෙතන තියෙන්නේ 15. 15 කොහොමද 30 බවට පත් කරන්නේ? 15 අපි දන්නවා 2 වලින් multiply කරාම 30 වෙනවා. එහෙනම් මෙතන denominator එක 2 වලින් multiply කරා නම් numerator එකත් 2 වලින් multiply කරන්නම ඕනේ. එහෙනම් 2 into 2 4, 15 into 2 30. දැන් අපි denominators දෙක සමාන කරගත්ත. දැන් හරිම ලේසියෙන් අපිට මේ fraction දෙක add කරන්න පුළුවන්. මෙතනත් 30, මෙතනත් 30. එහෙනම් මම common denominator එක 30 විදිහට ලියනවා. එහෙනම් numerators දෙක add කරමු. 21 plus 4 25. එහෙනම් 25 by 30 කියලා අපිට answer එක එනවා මෙන්න මේ fractions දෙක add කරාම. මම හිතනවා පැහැදිලි වුණා කියලා. අපි ඒ වගේම subtraction එකකුත් බලමු. අර විදිහටම මම ගත්ත 7 by 10 වලින් subtract කරන්න ඕනේ 2 by 15. එතකොට ආයිමත් මේ දෙන්නගේ denominators අසමානයි. මේ කලින් denominators දෙකමයි 10 15 කියන්නේ. ඒ දෙන්නගේ least common multiple එක අපි හෙව්වා 13 කියලා. Sorry 30 කියලා. 30. එහෙනම් අපි මෙතනත් මේ දෙන්නගේ denominator එක 30 බවට පත් කරගන්න ඕනේ. 10 3 වලින් multiply කරාම 30 වෙනවා. denominator එක අපි 3 වලින් multiply කරා නම් අනිවාර්යයෙන්ම numerator එකත් 3 වලින් multiply කරන්න ඕනේ. එහෙනම් 7 into 3 21. මෙතන 15 30 කරන්න 2 වලින් multiply කරා. එහෙනම් numerator එකත් 2 වලින් multiply කරනවා. 2 into 2 4, 15 into 2 30.
දැන් අපේ නියුමරේ සෝරි ඩිනොමිනේටර්ස් සමාන වුණා 30 එහෙනම් common denominator එක 30 විදිහට ලිව්වා 21 වලින් 4 subtract කරාම answer එක 17 එහෙනම් 17 by 30 තමයි answer එක මෙන්න මේ fractions දෙක subtract කරාම මේ addition subtraction කියන එක ඉතාමත්ම ලේසි ඔගොල්ලෝ චුට්ටක් හරි ඉගෙන ගන්න ඕනේ denominators සමාන කරගන්න විදිය විතරමයි ඊළඟට අපි දැන් කතා කරමු mix numbers කොහොමද add කරන්නේ subtract කරන්නේ කියලා අපි මෙච්චර වෙලා කතා කරේ fractions add කරන විදියයි subtract කරන විදියයි දැන් අපි බලමු mix numbers කොහොමද add කරන්නේ සහ subtract කරන්නේ කියලා අපි මුලින්ම කතා කරමු mix numbers දෙක add කරන විදිහ mix numbers add කරද්දී ඔගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ method එකෙන් මුලින්ම ඔයගොල්ලෝ mix numbers දෙකේ whole number part එක parts දෙක වෙනම add කරන්න ඊට පස්සේ fraction parts දෙක වෙනම add කරන්න ඒක තමයි ඔයගොල්ලන්ට වැරදෙන්නේ නැතුව ගණක් හදන්න පුළුවන් සරලම විදිහ mix numbers දෙකක් මෙන්න මේ විදිහට add කරන්න තිබුණොත් අපි මේ example එකෙන්ම කතා කරමු මෙතන තියෙනවා example එකක් 1 2 by 5 වලට add කරන්න 2 1 by 5 කියන mix number එක. මෙන්න මෙහෙම mix numbers දෙකක් add කරන්න තිබ්බොත් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ whole number parts දෙක. මෙතන whole numbers දෙක වෙන්නේ 1 and 2. ඒ දෙන්න වෙනම separately add කරන්න. 1 plus 2 plus fraction parts දෙක වෙනම add කරන්න. 2 by 5 වලට add කරන්න 1 by 5. එන 1 plus 2 2 answer එකේනවා 3. 3 කියලා whole numbers දෙක add කරාම fractions දෙක add කරන විදිය බලමු. දැන් මෙතන fraction දෙක add කරද්දී අපිට පේනවා denominators සමානයි නේ. Denominators equal. එහෙනම් මට common denominator එක ලියන්න පුළුවන් 5 කියලා. එහෙනම් numerators දෙක නිකම්ම add කරන්න තියෙන්නේ 2 plus 5. 1. එහෙනම් මට මෙතන fractions දෙක add කරාම එනවා 3 by 5 කියලා. Whole numbers දෙක add කරාම answer එක 3 කියලා එනවා. එහෙනම් 3 වලට 3 by 5 add කරාම 3 3 by 5. ඒ answer එකත් mix number එකක්. මේක හරිම ලේසි පටලව ගන්න නැතුව කරොත් මුලින්ම කරන්න තියෙන whole number parts දෙක add කරන එක ඊට පස්සේ fractions දෙක වෙනම add කරන්න whole number parts දෙක add කරන answer එක වෙනම තියාගන්න fractions දෙක add කරන answer එක වෙනම තියාගන්න ගොඩාක් හොඳයි මෙන්න මේ විදිහට brackets දාලා කරනවා නම් ඔයගලට කවදාවත් වරදීන්නේ නැහැ brackets ඇතුළේ යනකොට ඔයගලට වෙන් වෙලා එක පේන හින්දා වරදීන තියෙන chance එක අඩුයි ඊට පස්සේ whole number part එකේ answer එක තියෙනවා fraction part එකේ answer එක තියෙනවා ඒ දෙක add කළා final answer එක මෙන්න මේ විදිහට 3 3 by 5 කියලා ලියන්න පුළුවන් අපි තව example එකක් බලමු mix numbers දෙකක් add කරන එක විදිහ මෙතන තියෙනවා 2 2 by 7 වලට add කරන්නලු මෙතන mix number එකක් නෙමෙයි තියෙන්නේ normal proper fraction එකක් 3 by 7 කොහොමද මේ වගේ අවස්ථාවකදී මේ ගාන හදන්නේ mix number එකක් තියෙනවා normal proper fraction එකක් තියෙනවා මේකෙදිත් මම කලින් කිව්වා වගේ මේකේ mix number එකක් නෙවෙයිනේ. එහෙනම් මෙතන whole number part එකක් නැහැ. එතන whole number එක 0. එහෙනම් මේක mix numbers දෙකක් කියලා හිතාගෙන මුලින්ම whole number parts දෙක වෙනම add කරන්න. 2 plus මෙතන whole number part එකක් නැති හින්දා එතන 0. 2 plus 0. ඊට පස්සේ වෙනම fraction parts දෙක add කරන්න. 2 by 7 වලට add කරන්න 3 by 7. දැන් 2 plus 0 කියන්නේ 2. මේ fraction parts දෙකේ අපිට පේනවා common denominators තියෙන්නේ. Denominators දෙකම සමානයි. ඒ හින්දා මට common denominator එක ලියන්න පුළුවන් 7 කියලා. 2 plus 3 numerators දෙක add කරන්න ඕනේ. එහෙනම් 2 plus 3 5 කියලා එනවා. Whole number parts දෙකේ addition එක 2. එහෙනම් final answer එක 2 5 by 7 කියලා එනවා. ඉතාමත්ම ලේසි.
ඔගොල්ලෝ එකම මෙතඩ් එකකට ගියොත් අනිත් එක බ්‍රැකට්ස් දාන්න අමතක කරන්න එපා. එතකොට වරදින්නේ නැහැ. තව එක එක්සැම්පල් එකක් බලමු අපි mix numbers add කරන එකේ. මෙතන තියෙනවා mix numbers දෙකක් 1 1 by 3 වලට add කරන්න 2 5 by 12 කියලා. මොකක්ද අපි අනුගමනය කරන පියවරවල් ටික? මුලින්ම whole number parts දෙක එකතු කරන්න 1 plus 2 වෙනම brackets දෙකක් ඇතුළේ ලිව්වා. ඊළඟට fraction parts දෙකේ addition එක වෙනම brackets දෙකක් ඇතුළේ ලිව්වා. 1 plus 2 ones එක 3. මෙතන fraction parts දෙක add කරන්න තියෙනවා. දැන් ලේසි නෑ මෙතන fraction parts දෙක add කරන්න. මොකද දෙන්නට ඉන්නේ එකම denominators නෙමෙයි. මෙතන denominator එක 3, මෙතන denominator එක 12. එහෙනම් denominators සමාන කරගන්න ඕනේ. මම දැන් ඉස්සෙල්ලා කිව්වා denominators සමාන නැති වෙලාවට add කරන්න හෝ subtract කරන්න කලින් denominators සමාන කරගන්න ඕනේ. ඒ සමාන කරගන්න method එක තමයි least common multiple එක හොයන ක්‍රමය. අපි 3 and 12 වල least common multiple එක හොයමු. Least common multiple එක හොයන්න මම මේ 3 comma 12 කියලා ලියලා ඒ දෙන්නව 3 වලින් බෙදනවා. 3 3ෙන් බෙදුනම answer එක 1යි. 12 3ෙන් බෙදුනම answer එක 4යි. දැන් 1යි 4යි දෙකම බෙදෙන number එකක් නැහැ. ඒ හින්දා මම මෙතන කොහොමත් 1 ඇවිල්ලා තියෙන හින්දා 4 බෙදනවා 4ෙන්. එහෙනම් 4ට 4 1යි මෙතන 1 හිමම ලියනවා. එහෙනම් මෙන්න මේ side එකෙන් තියෙන numbers දෙක multiply කරාම අපිට least common multiple එක එනවා 12 කියලා. මම ආයිමත් කියන ඔයගොල්ලන්ට මීට වඩා ලේසි ක්‍රමයක් හම්බ වෙලා තියෙනවා නම් LCM එක හොයන ඒ ක්‍රමේ පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් අපි හොයාගත්ත least common multiple එක එහෙම නැත්නම් LCM එක 12 කියලා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ denominators දෙක 12 බවට පත් කරන්න. දැනටමත් එක denominator එකක් නම් 12. එහෙනම් අපිට මෙතන denominator එක විතරයි 12 බවට පත් කරන්න තියෙන්නේ. අපි බලමු. මෙතන whole number parts දෙකේ addition එක මෙතන තියෙනවා අංශ එක 3. මට දැන් තියෙන්නේ මෙන්න මේ denominator එක 12 බවට පත් කරන්න. 3 4 වලින් multiply කරාම 12 හැදෙනවා. මම denominator එක 4 වලින් multiply කරොත් අනිවාර්යෙන් numerator එකත් 4 වලින් multiply කරන්න ඕනේ. එහෙනම් 1 into 4 4, 3 into 4 12. දැන් ඔන්න denominators දෙක සමාන වුණා. මට common denominator එකක් ලියලා numerators දෙක add කරන්න පුළුවන්. 4 plus 5 9. එහෙනම් මට එනවා whole number parts දෙක add කරාම අංශක 3, fraction parts දෙක add කරාම අංශක 9 by 12. එහෙනම් final අංශක 3 9 by 12 කියලා. එහෙම තමයි mix numbers add කළේ. අපි බලමු mix numbers subtract කරන්නේ කොහොමද කියලා. ඒ විදියටමයි, කිසිම වෙනසක් නැහැ. ඔගලන්ට කරන්න තියෙන්නේ mix numbers subtract කරද්දි මුලින්ම අර addition එකේදී වගේම whole number parts subtract කළා ඉන්නේ. ඊට පස්සේ වෙනම fraction parts subtract කරන්න. මෙතන තියෙනවා mix numbers දෙකක් 4 5 by 7 වලින් subtract කරන්න ඕනේ. 1 1 by 7 whole numbers දෙක තියෙනවා 4 and 1 කියලා. 4 වලින් 1 subtract කරාම අංශ එක 3. ඊළඟට mix fraction parts දෙක subtract කරන්න තියෙන්නේ. මෙතන එකම denominators දෙකක් තියෙන්නේ. ඊඳම මම common denominator එක 7 කියලා ලියනවා. numerators දෙක subtract කරාම 5 වලින් 1 subtract කරාම අංශක 4. එහෙනම් whole number parts subtract කරාම 3 කියලා අංශක ආවා. fraction parts subtract කරාම අංශක 4 by 7 කියලා ආවා. එහෙනම් final අංශක අපිට නෝ 3 4 by 7 කියලා. මම හිතනවා fractions වල addition and subtraction එක ඔයාලට තේරුණා කියලා. Fraction පාඩමේ part 1, part 2, part 3 ඉවරයි. අපි ඊළඟ lesson එකෙන් හම්බ වෙමු.